ඇත්තෙම බණ්ඩාගාරයෙන් සහ මුදල් සෞඛ්‍ය මාත්‍යන් සතුම ඉස්සලාම දෙන්නේ. කලින් සැරේ මේ මාස තුනකට වැඩි බිල් සේනම ගෙව්වා කියලා කිව්වා. නමුත් මෙහේ කිව්වේ සල්ලි ගෙව්වේ නැහැ කියලා. දැන් ඒ ප්‍රශ්නේ විසඳිලාද? දැන් ඔබතුමාලා කියන විදිහට හිග නැ සල්ලි හැම කෙනෙකුටම ගෙවලා. 100%ක් නෙමේ ගරු මන්ත්‍රීතුමනි. බොහෝ ලයිස්ට්ක් වශයෙන් කියන්න බෑ. මුදල් අමාත්‍යාංශයේ සල්ලි දීලා නැත්තම් බණ්ඩාගාරේ දීලා නැත්තම් ඒකත් කියන්න. හොඳයි ගරු සභාපතිතුමනි. අපි ගාව ඒ විස්තර තියෙනවා. හැබැයි සමස්තයක් වශයෙන් බණ්ඩාගාරෙන් අපිට මුදල් ලැබීමේ හොඳ ප්‍රගතියක් තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ සිද්ධ වෙච්ච කාරණාත් එක්ක ඉස්සරහට බයක් තියෙනවා. බෙහෙත් තියෙනවද නැද්ද ඉදිරියට අනාගතේ? පොද දැන් ඔබතුමාලා යම්සි විදිහක ස්ට්‍රික් කරලා තියෙනවා බොහෝ දේවල්. ඔව් ලේකම්තුම බෙහෙත් හිගයක් තියෙනවද? ඖෂධ සැපීමේ විශාල ප්‍රගතියක් පසුගිය කාලේ අපි ඇති කරලා තියෙනවා. ඖෂධ සැපීමේ ඒ වැඩිවීමක් තියෙනවා රෝහල්වල. මේ අවස්ථාවේ ආයතනවල අඩු ඖෂධ ප්‍රමාණය 56ක් 860කින්. එතකොට බොහෝ ආයතනවල මේ 56ම නෑ නෙමෙයි. වයිටල් බෙහෙත් කියලා තියෙනවා ඖෂධ ඒවා 14ම තියෙනවා මේ අවස්ථාවේදී. අපි නැෂනල් ඩේටාබේස් එක බැලුවාම 188ක් අඩුයි MSD එකේ. ඒ 188 අඩු වෙන්න එක හේතුවක් තමයි මේකෙන් 84ක් SPMC ආයතනය නිෂ්පාදනය කරන ඖෂධ ඒක අපි MSD එකට ගේන්නේ නැහැ. ජාතික වශයෙන් 188ක් අඩුයි. එක් එක් රෝහල් වශයෙන් ගත්තාම සමහර රෝහල්වල ඖෂධ 8යි 10යි අඩු. සමහර තැන්වල 20යි 18යි ඒ වගේ. සියල්ල මෙක්කව කරපුවම තමයි 56ක ඖෂධ අඩුවක් තියෙන්නේ 860න්. ඉතින් මේක 280ක විතර ඖෂධ හිගයක් තිබිච්ච එක තමයි මේ තත්ත්වය දක්වා ආවේ.